ජගත් ප්‍රියංකර මන්ත්‍රීතුමා, දැන් ඔබතුමා වගේ දේශපාලඥයන් මන්ත්‍රීවරුන් ගණනාවක් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා. ඒ පැත්තට යන්නද මේ පැත්තට යන්නද කියලා හිතා ගන්න බැරි. චරිත කල්පනා. ඔව්. ඒ කියන්නේ දැන් මොකද්ද කරන්නේ කියන්නේ දැන් කොහෙට හරි එකතු වෙන්න එපා සංධානයකට. ඔබතුමාලට තනි තනියෙන් ගිහිලා ස්වාධීන මන්ත්‍රීවරු කියලා ඉල්ලන්න පුළුවන් කමක් නැහැ නේ පාර්ලිමේන්තු මැතිවරණයකට. ඉස්සර නම් තිබුණා සීට් එක ආසනෙන් ආසනයට ඉල්ලන කාලේ නම් ඕක පුළුවන්කම තිබුණා. නමුත් දිස්ත්‍රික්කයක් සංවිධානය කරගෙන ඒකට කණ්ඩායමක් එකතු කරගෙන පාර්ලිමේන්තුවට ස්වාධීන මන්ත්‍රීවරුන් විදිහට පත් වෙන්න යනවා කියන්නේ ඒක සෑහෙන අභියෝගයක් සහ ඒ නිසා දැන් ඔබතුමා ඉන්නවා. ඒ වගේම තවත් මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. තවමත් හරියට සන්ධානගත වෙච්ච නැති, පෙරමුණකට යන්නේ නැති සාකච්ඡා මට්ටමේ ඉන්න, කොයි පැත්තට යනවද කියලා බලාගෙන ඉන්න. දැන් මේ ඔබතුමා එවැනි එක මන්ත්‍රීවරයෙක් නිසා මම මේ ඔබතුමාගෙන් අහන්නේ, අවසාන මොහොත වෙනකම් බලාගෙන ඉන්නේ කොයි පැත්තේ ගොඩ වැඩි වෙයි කියලා. නෑ, මේ ඇත්තටම සංඛ්‍යාව පිළිගන්න නෙමෙයි අපි ඇත්තටම මේ බලාගෙන ඉන්නේ. මට තියෙනවා දේශපාලනයේ කියන්නේ අපිට හෘද සාක්ෂියත් එක්ක බේද. දැන් මට තියෙනවා ප්‍රශ්නයක් මෙතුමගේ අතර තියෙන රනිල්ද සජිත්ද කියන පැනය ඇරුණු කොට තියෙන ප්‍රශ්නය මොකක්ද? ආර්ථිකය නව ලිබරල්, බලය බෙදීම ෆෙඩරල්, එතකොට ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ප්‍රශ්න ඇති. එච්චර මට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ 94න් පස්සේ චන්ද්‍රිකා මෙත්‍රිණිය බලයට ආවට පස්සේ එතකොට අනිකුත් ප්‍රතිපත්තිමේ වෙනස්කම් මම ගොඩක් දකින්නේ. දැන් ජාතික ජන බලවේගය ගත්තත් මම අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ කාඩර් එක නෙමෙයි දැන් අපහූර්තිකයෝ, හොඳ ව්‍යාපාරිකයෝ, ධනපතීන් මේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට පහුගියවුන්ගේ දේශපාලන භාවිතය ඇතුළෙත් දැන් අපි විශ්වවිද්‍යාලවල ඉස්සර නිදහස් අධ්‍යාපනය සුරකම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් දැක්කනම් එළියට බහැලා දැඟලුවා. හැබැයි පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධ වෘත්තිකයින්ව හම්බෙනවා, ඒවා ප්‍රොමෝට් කරන වැඩ කටයුතු යනවා. එතකොට රාජ්‍ය දීපල එක කට්ටියක් කරනකොට විකුණනවා කියනවා, කව කට්ටියක් කරනකොට ප්‍රතිව්‍යුහගත කරනේ කරනවා කියනවා. ඉතින් හැබැයි ආපහු සැරයක් ඒ හැමදැනම පිළිගන්නවා අඩුමතරමේ වියදම සමානයි ආදායමවත් වෙන්න ඕන කියන එක දැන් හැමෝම පිළිගන්නවා. එතකොට මේකේ ප්‍රතිපත්තිමය වශයෙන් කඩදාසි වලනේ ලියන්නේ. අපි ඉතිහාසයේ ලියපු කඩදාසි එකක්වත් නරක නෑනේ. කඩදාසි ටික ඔක්කොම හොඳයි. හොඳ ලස්සනට කට්ටිය එකතු වෙලා ලියනවා. පස්සේ අවුරුදු දෙකෙන් දැන් 94 චන්ද්‍රිකා මැතිණිය එනවා. එතකොට පක්ෂ ගොඩාක් එකතු වෙලා එන්නේ. වෙලෙ මට මතකයි නිහල් ගලප්පත්ති මන්ත්‍රීතුමත් අපේක්ෂකයෙක් විදිහට ඉඳලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ එකඟතාවය සහිතව එතන සහය දෙනවා. 99 විශේෂ තත්ත්වයක් නැහැ. චන්ද්‍රිකා මෙතන නැවත ඉවෙන්ට් එකට යනවා. 2005 යුද්ධය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටිය මේක සාමයෙන් ගොඩ දාන්න අපි උල් වල වැඩ කරේ. LTT ත්‍රස්තවාදී උදමේ වශයෙන් පරාජය කළ යුතුයි. එතන තමයි බුලත් කොළේ හැදෙන්නේ. එදා පළවෙනි වතාවට ශ්‍රී ලංකායක JVP එක එකතුවක් ඉන්නේ. දේශපාලන කාරණයක් එනවානේ. එතකොට 2010 දක්වා අපි හිතනවා ඒ අරමුණ ඉටු වුණා කියලා. 10-15 අනවශ්‍ය නැටුම් ටික නටන්නේ. එතකොට 2015 යහපාලන එනවා. මිනිස්සුන්ට උවමනාව තියෙනවා මේ යන මජන ක්‍රමේ යම් වෙනසක් කරගන්න ඕනයි කියලා. හැබැයි මේ වෙනස වෙනවා අතරම අස්ථාවරත් තියෙනවා. එතකොට ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්නේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ පොඩි ඉල්ලුමක් හැදෙනකොටනේ. පාස්කෝ එක එනවා 2024 එන්නේ. මම හිතනවා අපි කැමති වුණත් අකමැති වුණත් මේ ආර්ථික මොඩලේ බරපතල වෙනසක් අපිට කරන්න බෑ. එතකොට මම දකින්නේ දැන් රටේ දැන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා වගේ උත්සාහ කරමින් ඉන්නවා විකල්ප එකක් ගොඩ නගා ගන්න. එතකොට ඒක කොච්චර දුරට ප්‍රායෝගිකව කරගන්න පුළුවන් වෙයිද කියන එක දන්නේ නැහැ. මොඩල් විදිහට මේ තුනේම මම ලොකු එකක් කියන්නේ සංකල්පමීය වශයෙන් දැන් මට පේන්නේ නැහැ. එතකොට 24 ඕන වෙන්නේ මේ ආර්ථිකය මේ විදිහට යන. කියන්නේ දැන් ප්‍රතිව්‍යුහගත කරන්නේ කරනවා නම් ඒක විනිවිද භාවයෙන් කරනවා. හොරකම් නොකර කරනවා. හැබැයි ඒක තමයි කරන්න වෙන්නේ අපිට. අධ්‍යාපනය නම් අලෙවි කරන්නම වෙනවා. එහෙම එකක් නෙදින්න. ඉතින් ඒක නිසා අපි හිතනවා ගොඩාක් කලබල විය යුතු නැහැ. අපි බිම ප්‍රසිද්ධියේ මේක මොකුත් කියලා නැති වුණාට මේ මතවාදී එකතු කරමින් ඉන්නවා. මේ මතවාදයත් එක්ක විශේෂයෙන්ම අපේ සමෘද්ධි ව්‍යාපාරයේ දේශ සමෘද්ධි මාම සංවර්ධන නිලධාරියේ කළමනාකරුවෙක් විදිහට පාර්ලිමේන්තුවට එනගම් රජේ වැඩ කරපු කෙනෙක්. අනිත් එක තමයි රටේ මිනිස්සු හිතනවානේ මේ දේශපාලඥයෝ ආණ්ඩුව වෙනස් වුණාම ඔක්කොම වෙනවා කියලා. මම මේ සමෘද්ධි ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නයක් කියන්නම්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්නවා අතිරික්ත සමෘද්ධි කළමනාකරුවෝ 30ක්. 30කට වැඩි සංඛ්‍යාවක්. මේ අයට වැටු යනවා 75,000 ලක්ෂයක් අතර. අපි හිතන්න කොහම ලක්ෂයයි කියලා දල වශයෙන් 130,000. පුත්තලන් දිස්ත්‍රික්කයේ ඉන්නවා 30 ගානක් අඩුයි. අවුරුදු ගානක ඉඳන් යනවා. එතකොට අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගටම කුරුණෑගල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකට දැනුම් දෙනවා මේක තුලනය කරන්න නිදහස් කරන්න කියලා. හැබැයි මේ රටේ අර දේශපාලඥයා හොරා කනවා වගේම තමයි මේ රටේ ජාතික දැනෙන්නේ වැඩක් නැතුව පඩි දීලා මේ කරන්නේ. ඒක අධ්‍යක්ෂකකින් අහන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ රට භාරවකින් ඉන්න කෙනෙක් ඉන්නවනේ. හවුද? දිස්ත්‍රික්කේ ගැන
දිස්ත්‍රික් වෙන්නේ නැහැ. සමුර්ධි අධ්‍යක්ෂක ලිඛිතව දැනුම් දීලා තියෙනවා. යාගේ වැඩ දැන් කරනවා වෘත්තීය සමිති ටික විවිධ කණ්ඩායම් වල ඒ දේශපාලන පක්ෂ දන්නෙත් නැහැ මේ නරක දෙයකට තමයි ගොනු කරන්න කියලා. ගොනු කර කර ගොනු කර කර කල්මරමින් ඉන්නවා. එතන නිකන් 30 දෙනෙකුට පඩි දෙනවා. ඊට යාබද දිස්ත්‍රික්කේ ඕනම් පුළුවන් නේ මායිම් වලට මේක ඇජස් කරන්න. එතන තැන් 30ක් වේකන් කරගෙන ඉන්නවා. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රතිචාර දක්වන්නේ මම කියන්නේ හැම ක්ෂේත්‍රයකම මේ වගේ ප්‍රශ්න හිතුවක්කාරී විදිහට වැඩ කරමින් ඉන්නවා. එතකොට මේ අපි දේශපාලකයෝ වගේම මේ රටේ මේ ජාතික ධනය විනාශ කරන බෙපුරක් පාඩු තියෙන අලුතෙන් බඳවා ගන්න නැති කාලයක නිසි කලමනාකාරීත්වයක් නොකරමින් මේක නරක තැනකට ගෙනියනවා. ඉතින් මේ දේවල් හැම දෙයක් ගැනම හිතලා ඔබට සහතිකව කියනවා මේ ස්වාධීනත්වයේ නැති වෙනවා යම් අවස්ථාවක. ඒ කියන්නේ අපි යම් දේශපාලන පෙරමුණකට එනවා. හැබැයි ඒක ඉතා පරිස්සමින් අපි නියෝජනය කරන ප්‍රජාවටත් අසාධාරණයක් නොවන ලෙස සීරු මාරුවට ගත යුතු කාරණයක්. ඉතින් ඒ අවස්ථාවේදී අපේ වෙනත් අරමුණු නැහැ. ඒකින්ද කල්ැතුව අරගෙන පොහොට්ටු නැ එකතු වෙන්නේ නැහැ. නැ පොහොට්ටුව කියන පක්ෂයට අපිට ඇත්තටම මට වෛරයක් නැහැ. අපි පොහොට්ටු පක්ෂය නැ එකතු වෙන්නේ නැ. ඔයා කියන්නේ කොකටද එකතු වෙනවා කියලා නේ. ඔව් පොහොට්ටු පක්ෂය කියන්නේ මම හිතන්නේ නැහැ මේ වෙලාවේ පොහොට්ටුව කියන නිල ව්‍යුහයට ජනාධිපතිවරණයකට තරඟ කළ හැකි මට්ටමේ අපේක්ෂකයෙක් ඉන්නවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මේ මොහොතේ විතරයි. මේකෙන් පස්සේ අලුත් කාල පරිච්ඡේදයක අලුත් උදාවක් සිදු විය හැකි වෙනවා. ඉතින් ඒක පොහොට්ටුවේ තේරුම් ගන්න. ඔබතුමාගේ කාලය අවසන්. මම ඔබතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඔබතුමන් එක තැනකදී කියනවා සජිත්ද නෙමේ රනිල්ද නෙමේ මේක ආර්ථික මොඩලයේ මේකම තමයි මෙතනින් එහාට අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. ආර්ථික මේ මොඩලෙම තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ කියන කාරණේ. එතන ඔබතුමා නොකිය කියන්නේ මමත් එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියන එකද? නෑ මම පක්ෂ විදිහට ඇත්තටම එකතු වෙන්න අදහසක් නැහැ. මම දේශපාලන වශයෙන් දැන් මේ ගත කරමින් ඉන්න ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට සහ අපි ගොඩනගලා තියෙන බහුජන ව්‍යාපාරයක් එක්ක සාපේක්ෂ දේශපාලන තීන්දුවක් ගන්නවා. මම එක්සත් ජාතික පක්ෂයට කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම කියන්නම්.